And now, live at 12. අයිබෝවන් වෙලාව මධ්‍යන 12යි. මධ්‍යන පුවත් මධ්‍යස්ථ වාර්තාකරණයේ අංක 1 live at 12 සමගින් මම මදුශාන්ද සිල්වා. මම වින්ද්‍යා මාර්මගේ සුපුරුදු පරිදි අදත් මුල්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බෙල්ලන්විල අනුනා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද. කැලණිවැලි දුම්රිය මාර්ගයේදී තවත් දුම්රියක් පිළිපණි. ගිනියවි සමග පාතාල කල්ලි සමාජිකයෙක් ඇල්පිටියේදී අත්අඩංගුවට. ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙලක්. ඉන්දීය අගමැති බිරිඳ ගමන්ගත් මෝටර් රථය දරුණු අනතුරක. අපවත් වී වදාළ මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී. මේ අතර දැනට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රැඳී සිටින ප්‍රවෘත්ති අංශයේ නිමේෂ් විජේසූරිය. අපවත් වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමියන්ගේ ශ්‍රී දේහය දැක බලා ගැනීමට උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට සදහැවතුන් විශාල වශයෙන් එක්වන ආකාරය මේ මොහොතේදීත් අපිට දැක බලා ගන්නට අවකාශයක් ලැබෙනවා. ඒ වගේම තමයි අද පස්වරු 1ට උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේහි රිය පෙරහර මෙම ස්ථානයෙන් නොයසනම් බෙල්ලන්විල පුරාණ රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ නිසා තව දුරටත් විවිධ දේශපාලනඥයින් ඒ වගේම සමාජ ක්‍රියාදාරයින් සහ බෞද්ධාගමිකයින් ඒ වගේම අන්‍යාගමිකයින් පවා උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණෙන ආකාරයයි අප මේ දකින්නේ. මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමියන් දශක පහකට අධික කාලයක් බුදුදහමේ චිරස්ථිතිය සඳහා අපමණ කැපවීමක් කළ උතුම් යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ අපවත් වීමෙන් සමස්ත ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් සිදු වූයේ පිරවිය නොහැකි පාඩුවක්. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපිරිමිත මෙහෙවරක් ඉටු කළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් මෙලොවට බිහි වූයේ 1942 අප්‍රේල් මස 14 වෙනි දිනයි. බුත්සිල්නාද සිල්වා මහත්මිය සහ ඕමත්තගේ පෝල් පෙරේරා මහතාට දාව පිරිමි දරුවන් 6 දෙනෙකුගේ නුත් පවුලේ 4 වෙනියා ලෙස ඕමත්තේ ගිල්බර්ට් පෙරේරා උපත ලැබුවා. ගිල්බර්ට් පෙරේරා කුල කුමරුවා වයස අවුරුදු 13 දී පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන හිමි යටතේ පැවිදි දිවියට ඇතුළත් වෙනවා. මොල්ලිකුඩ මහපිරිවෙනේ මූලික අධ්‍යාපනයේ හැදෑරු උන්වහන්සේ අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වුණා. කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද පාලි භාෂාව පිළිබඳ ගෞරව උපාධියද උන්වහන්සේ හිමි කරගත්තා. උන්වහන්සේ සිය ආචාර්ය පදවිය ලබන්නේ එංගලන්තයේ ලැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ. පිරිවෙන් කිහිපයක ආචාර්යවරයෙකු ලෙස සේවය කළ විමලරතන හිමි 1984 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසත් පසුව මහාචාර්යවරයෙකු ලෙසත් පත්වුණා. 2005 වසරේදී එම විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්වන උන්වහන්සේ අපවත් වන විටත් එම දුරෙහි කටයුතු කළා. කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය දරූ විමලරතන හිමියෝ පසුගිය නොවැම්බර් මාසයේදී එම ධුරයෙන් ඉවත් වූයේ තරුණ ස්වාමින් වහන්සේලාට නායකත්වය දැරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ උතුම් අරමුණින්. ශාසනික කටයුතුවලට අමතරව සමාජ සේවා කටයුතුවලද නිරත වෙමින් ශ්‍රී ලාංකීය ජනතාවටත් සම්බුද්ධ ශාසනයටත් අපමණ මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ සුරතින් ධර්මගන්ත රසක් රචනා වී තිබෙනවා.
රට දැය සමයට අර්බුදයක් මත වූ සෑම අවස්ථාවකදීම උන්වහන්සේ පෙරමුණ ගත්තේ තම අදහස් අභීතව සමාජගත කරමින්. එසේ ශාසනික චිරස්ථිතිය සඳහා දශක පහක් මුළුල්ලේ උන්වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණු විසල් මෙහෙවර පසුගියදා නිමා වුණේ සමස්ත ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් පිරවිය නොහැකි අඩුවක් ඉදිරි කරමින් අපවත් වී වදාළ මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමිට නිවන් සුව ලැබේවායි ස්වර්ණවාහිනියේ අප සියලු රටවැසියන්ට එක්ව ප්‍රාර්ථනා කරනවා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඉන් අනතුරු එළඹෙන පෑ 48ක නිහඬ කාල සීමාව තුළ මැතිවරණ නීති කඩවන ආකාරයේ ඕනෑම ක්‍රියාවකට එරෙහිව උපරිමයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරනවා. මේ අතර පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ බද්දේකම පොලිසිය විසින් ක්‍රියාත්මක කළා. මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නිහඬ කාල සීමාව ක්‍රියාත්මක වන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය කිරීමත් මැතිවරණ ප්‍රචාරක කටයුතුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙනවා. එම නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ප්‍රදර්ශනය කර තිබූ කටවුට් හා පෝස්ටර් ඉවත් කිරීමේ මෙහෙයුමක් පොලිසිය ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කළා. මෙහිදී ඇතැම් ස්ථානවල ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් හා කටවුට් පොලිසිය මැදිහත් වීමෙන් ඉවත් කෙරුණා. පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය කර තිබූ ඇතැම් ස්ථානවල හිමිකරුවන්ට මැතිවරණ නීති පිළිබඳව දැනුවත් කිරීමට පොලිසිය ක්‍රියා කළා. මීට සමගාමීව රථවාහන සෝදිසියක්ද ක්‍රියාත්මක කෙරෙනු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණයේ පැවැත්වෙන අනිද්දා දිනේ දක්වා ක්‍රියාත්මක කෙරෙන පැය 48ක නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණය නියැලෙන්නන්ට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක වන බවද පොලිසිය සඳහන් කළා. කුමන ආකාරයක හෝ ප්‍රචාරණ කටයුතු තහනම් වෙනවා, ඒ වගේම ඡන්දය ආයාචනය කරමින් නිවසින් නිවසට යාමට ලබා දී තිබූ බලය හැකියාව අවස්ථාවත් අහිමි වෙනවා. අපේක්ෂකයාගේ නිවසේ වුවත් කිසිදු කටවුට් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමක් සිදු කරන්න බෑ, සපුරා තහනම් වෙනවා. අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණක් එක් කොඩියක් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාව විසින්. අපි සෑම පොලිස් ස්ථානයකටම යවනවා නියෝගයක්. මෙම පැය 48 මේ නිහඬ කාලය මේ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා, මේ නීති උල්ලංඝනය කිරීමෙන් වළකින්න කියලත් අපි අපේක්ෂකයින්ගෙන් වගේම ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නියෝජිතයින්ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඔවුන් අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්ුණා. අනතුරුව ඔවුන් දිවයිනේ ප්‍රදේශ රැසක මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි. නීති විරෝධී ගිනි අවි තුනක් සමග පාතාලකල්ලි සමාජිකයෙකු බවට සැකකිරෙන පුද්ගලයෙකු පොලිස් විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඊයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී පොලිස් විශේෂකාර බලකායේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ ඊයේ පෙරවරු කාලයේදී. නීති විරෝධී ආයුධ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පිළිබඳව ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළා. විශේෂකාර බලකායේ ඉලක්කය වුණේ ඇල්පිටිය වන්නකන්ද කන්දකඩේ ප්‍රදේශයේ නිවසක්. එහි සංගවා තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවි තුනක් ජීවවුන් 7ක්ද සමගින් පොලිස් භාරයට ගැනුණා. ඒවා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක්ද විශේෂකාර බලකා අත්අඩංගුවට පත් වුණා. සිදු කළ වැඩදුර විමර්ශනවලදී අනාවරණය වුණේ අත්අඩංගුවටගත් පුද්ගලයා ප්‍රබල පාතාල සමාජිකයෙකු වන රණා නැමැත්තා සමග සමීප සම්බන්ධතාවක් පවත්වන අයෙකු බවයි. අත්අඩංගුවටගත් සැකකරු සහ ආයුධ ඉදිරි නීතිමය කටයුතු සඳහා ඇල්පිටිය පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. ඇල්පිටි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩදුර පරීක්ෂණ පවත්වනවා. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. This is Live at 12. ග්‍රාමෙන් අනතුරු ඔබ නැවතත් Live at 12 සමගින්. දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද උදෑසන බාධා ඇති වුණා. මහරගම දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. කුස්කම සිට කොළඹ කොටුව බලා ගමන්ගත් කාර්යාල දුම්රියක් මිලිස පීලිපැනීමට ලක්ව තිබෙනවා.
මහරගම දුම්රිය ස්ථානයට ආසන්නයේදී සිදු වූ දුම්රිය පිළිපැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව තිබුණා. දුම්රිය පසුපස මැදිරියේ රෝද තුනක් මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර රේල් පීලද ස්ථාන තුනකින් කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් දුම්රිය ගමන්ගත් මගීන් බස් රථවලින් සිය ගමනාන්තය බලා රැගෙන යාමට කටයුතු කර තිබුණා. දුම්රිය මාර්ගයේ අලුත් වැඩියක් කටයුතු සඳහා පැය දෙකකට අධික කාලයක් ගතවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. මේ අතර 31 වෙනිදාද කැලණිවිලි දුම්රිය මාර්ගයේදී දුම්රියක් පිළිපැනීමට ලක් වුණා. මාරවිල කදුරුගස් සන්ධිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහ පරිමාණ නීති විරෝධී මත්පැන් චාවාරමක් වැටලීමට පොලිසිය සමත් වුණා. හලාවත කොට්ටාෂ විෂ මද්‍රව්‍ය විනාශක ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. මාරවිල කදුරුගස් සන්ධිය ප්‍රදේශයේ නිවසක මෙම නීති විරෝධී මත්පැන් චාවාරම සිදු කරගෙන ගොස් තිබුණා. හලාවත කොට්ටාෂ විෂ මද්‍රව්‍ය විනාශක ඒකකය විසින් සිදු කළ වැඩලීමකදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් කටුනේරිය සහ මුලිතුව වෙන ප්‍රදේශවල පදිංචිකරුවන්. වැටලීමේදී ගෝඩා ඩ්‍රෑම්ස් 30,000ක් අඩංගු බැරල් 16ක්ද නීති විරෝධීව නිෂ්පාදනය කරන ලද මත්පැන් තොගයක්ද ඇතුළුව මත්පැන් නිෂ්පාදනය සඳහා යුදගත් උපකරණ සහ සැකකරුවන් පාවිච්චි කළ ත්‍රිරෝද රථයද හලාවත කොට්ටාෂ විෂ මද්‍රව විනාශක ඒකකයේ භාරයට ගෙන තිබෙනවා. මෙලෙස නිෂ්පාදනය කරන මත්පැන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අලෙවි කරන බවයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ. වැටලීමේදී අත්අඩංගුවටගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මාරවිල පොලිසියට බාර දී තිබෙනවා. හොරෝපතන කොටේවැව නෙළුවේ සිදුකෙන්න නීති විරෝධී වැලිකොට දැමීමේ මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ ක්‍රියාත්මක කර තිබෙනවා. මෙහිදී සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකියාව ලැබී තිබෙනවා. හොරුපතාන කොටේවැව නෙළුවයේ සිදුකරන වැලිගොඩ දැමීම් පිළිබඳව අවස්ථා කිහිපයකදීම පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී තිබුණා. එයනුව ඔවුන් ඊයේ සවස 4:30ට පමණ ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එහිදී වැලිගොඩ දමමින් සිටි පිරිසක් පලා ගිය අතර ඉන් සිව් දෙනෙකු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා. සැකකරුවන් අතහැර ගිය වැලිගොඩ දැමීමට භාවිතා කරන උපකරණ හා ට්‍රැක්ටර් 4ක්ද තමන් භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ක්‍රියා කළා. ඒවා හොරෝපතන පොලිසිය භාරයට පත් කරුණා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සහ භාණ්ඩ අද කැපිටිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. පානදුර මුහුදේ පාවෙමින් තිබූ කාන්තාවකගේ මලසිරුරක් නාවික හමුදා සෙබළුන් විසින් ගොඩගනු ලැබුවා. පානදුර පොලිස් නාවික කොට්ටාෂයේ නිලධාරීන් මුහුදු තීරයේ මොර සංචාරය නිරත වෙමින් සිටියදී මෙම මලසිරුර හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පානදුර පොලිස් නාවික කොට්ටාෂයේ නිලධාරීන් ඊයේ පස්සරුවේ මුහුදු තීරයේ මුර සංචාරයේ නිරතව සිටින අතරතුර මෙම මලසිරුර දැක තිබෙනවා. අනතුරුව ගොඩගනු ලැබූ මලසිරුර වයෝවෘත කාන්තා මලසිරුරක් බවටයි හඳුනාගනු ලැබුවේ. අවුරුදු 65-70 අතර වයසේ පසුවන එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නැහැ. එම ස්ථානයට පැමිණි පානදුර කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කළා. මෘත ශරීරය හඳුනා ගැනීම සඳහා පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ පානදුර පොලිසියයි. පුත්තලම සාලියවැව නීලබැම්ම ව්‍යාපාරය යටතේ දුෂ්කරතා රැසක් මැද කුඹුරු වගාකල ගොවීන් මේ දිනවල කැටලු රැසකට මුහුණ පා සිටිනවා. ඒ පක්ෂීන්ගෙන් අසුණු බේරා ගැනීමට නොහැකි වීම සහ අසුණු සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබීම හේතුවෙන් මේ පුත්තලම සාලියවැව නීලබැම්ම ව්‍යාපාරය යටතේ ගොවිතැන් කටයුතු වල නිරත වූ ගොවීන් මේ දිනවල පක්ෂීන්ගින් සිය අස්වනු බේරා ගැනීමට ගන්නා උත්සාහයයි. මේ වන විට ප්‍රදේශයේ අස්වනු නෙලා ගනිමින් පවතින වී ආහාරයට ගැනීමට මොනරුන් වී කුරුල්ලන් වැනි පක්ෂීන් නිරන්තරයෙන් පැමිණෙනවා. කුඹුරු අක්කර 1000කට අධික ප්‍රමාණයක් වගා කර ඇති ගොවින්ට පක්ෂීන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්. ඒ කුරුල්ලන්ගේ හානිය තියෙනවා. මොකද උදේ ඉඳලම දැන් ඉතින් ඌව රකින්න ඕනේ. ඉතින් අපි සෑහෙන දහ දුක් විඳගෙන තමයි ඉතින් ගොවිතැන කරන්නේ. ඉතින් සතුන්ගෙන් තමයි හානි හුඟක් තියෙන්නේ. කුරුල්ලෝ ඉන්නවා, මොනරු
අලින්ගෙන් සත්තුන්ගෙන් තමයි හුඟක් හානි තියෙන්නේ අපිට. කුරුළු තමයි හුඟක් තියෙන්නේ. බොහොම අමාරුයි ඉතින් එලව ගන්න නැති. නැත්නම් ඉතින් ඉවරයි කුඹුරු. සාලිය වැව නීලබැම්ම ව්‍යාපාරය යටතේ ගොවිපවුල් 1000කට අධික ප්‍රමාණයක් සිය ජීවිකාවගෙන යනවා. කලාඔය හරස් කර යෝධ ඇලෙන් ලබා ගන්නා ජලයෙන් වගා කටයුතු කරන ඔවුන්ට 2016 වසරේ සිට වගා කටයුතු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ යෝධ ඇලේ පාලමක් ගංවතුරට ගසාගෙන යාම හේතුවෙන් පාලම යළි ඉදිකිරීම සමග ඔවුන් සිය ගොවිතැන් කටයුතුවල යළිත් නිරත වුණා. දුෂ්කරතා රැසක් මැද ගොවිතැන් කටයුතුවල නිරත වූ ඔවුන්ට මෙවර කන්නේ වී සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබීමද ගැටලුවක්ව පවතිනවා. අලෙවි කිරීම අනුව දැන් මේ තවගුවන් කැපෙන්නත් නෑ. දැන් මේ වෙනකොටම 30ට තමයි දැන් වෙලෙන්දු වැවදින් ඉල්ලන්නේ. මම හිතන්නේ දැන් කැපිලා කැටිලා හැරෙම හැවෙනකොට 20ට 22කට බහි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එම ගැටලුවලට විසඳුමක් ලබා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. විරාමෙන් අනතුරු විදේශ සහ ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරු විදේශ පුවත් වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ බිරිඳ මාර්ක රියනතුරකට ලක්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඇය ගමන් කළ සුඛෝපභෝගී රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදු වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ බිරිඳ ජශෝදා බෙන් මහත්මිය සුඛෝපභෝගී රථයකින් ගමන් කරමින් සිටියදී රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මේ අනතුරු සිදුව තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේදී ඇය සමග 7 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් ගමන් කළ රථය ට්‍රක් රථයක ගැටීමෙන් මේ අනතුරු සිදුව ඇති බවයි හෙළිව තිබෙන්නේ. අනතුරින් මෝදි මහතාගේ බිරිඳට සුළු තුවාල සිදුව ඇතත් රථයේ ගමන් කළ ඇගේ ඥාතියකු මියගොස් තිබෙනවා. එමෙන්ම ජශෝදා බෙන් මහත්මියගේ ආරක්ෂකයෙකු සහ සුඛෝපභෝගී රථය පැදවූ රියදුරුද සුළු තුවාල ලබා තිබුණා. වත්මන් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජශෝදා බෙන් මහත්මිය සමග 1967 වසරේදී විවාහ වී ඇතත් මේ වන විට ඔවුන් වෙන්ව ජීවත් වන බවයි වාර්තා වන්නේ. සිරියාවේ ඩැමස්කස් නුවර ප්‍රදේශ 3කට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. මේ ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර කුඩා දරුවන් 12 දෙනෙකුද වන බවයි නවතම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ගුවන් ප්‍රහාර එල්ලවන අවස්ථාවේදී පිරිස් දිවි බේරා ගැනීමට දිව්‍යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක්ද අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මේ අතර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මේ වන විට සිරියාවේ 104කට වැඩි පිරිසකට ආහාර හා බෙහෙත් ද්‍රව්‍යවල දැඩි අවශ්‍යතාවයක් උද්ගතව ඇති බවයි. කෙළඹීම දෙස අවධානය යොමු කරන්නටයි මේ සූදානම. සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බයි ඉන්දියස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණු උපදේශක ධුරයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මාලිංග පසුගියදා නිමා වූ IPL ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීම විශේෂත්වයක්. IPL ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග පසුගිය දසවසර පුරා නියෝජනය කළේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමයි. නමුත් පසුගෙදා බැංගලෝර නුවරදී පැවති මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී මාලිංගව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ. ඊයේ දිනේදී මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය නිවේදනය කළේ මාලිංග පන්දු යැවීමේ පුහුණු උපදේශක තනතුරට පත් කළ බවයි. මාලිංග මෙලෙසින් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාවද මෙයයි. එමෙන්ම මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ෂේන් බොන් කටයුතු කරනවා. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර 3 වැනි එක්දින තරගය ඊයේ පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී. කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව වැඩබලන නායක ඒඩ්‍රියන් මක්රම් පළමුව පන්දුවට පහර දීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඉන්දියාව පන්දු ආරපණ අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 303ක්. ශ්‍රික දවන් ලකුණු 76යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි නොදැවී ලකුණු 160ක් රැස් කළේ 4 පහර 12ක් සහ 6 පහර 2ක් සමකින්. කෝලි ඊයේ වාර්තා කළේ තම 34 වැනි එක්දින ශතකයයි. JP ඩුමිනි කඩුලු 2ක් විඳ හෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දු අර 40කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිුණේ ලකුණු 179ක් පමණයි. ජේපී ඩුමිනි ලකුණු 52ක් සහ ඒඩ්‍රියන් මක්‍රම් ලකුණු 32ක් රැස් කළා. කුල්දීප් යාදව් ලකුණු 23කට කඩුලු 4ක් සහ යශ්වෙන්දර් චහල් ලකුණු 46කට කඩුලු 4ක් බිඳහෙළුවා. තරගයේ වීරයා විරාට් කෝලි. මේ තරගය ඉන්දියාව ලකුණු 124කින් ජයගත් අතර ඔවුන් තරඟ 6කින් සමන්විත එක්දින තරගාවලිය පෙරමුණු ගෙන සිටින්නේ තරඟ 3ට බිංදුවක් ලෙසින්. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා මම වින්ද්‍යාම ආරම්භගේ. ජාලි හමුවෙමු ලයිව් ඇට් 7 තුලින් මම මදුශාන්ත සිල්වා සුබ දවසක්.